අද දින සාර්ථකව නාම යෝජනා ක්‍රියාවලිය අවසන් කරලා අද සුවහසක් යාදනී ඔබ සියලු දෙනෙක් සමග අපි යත්කල් බැඳගන්නේ කඩා වැටුණු ගරා වැටුණු අපේ දේශය ජන ජීවිත ලක්ෂ 220ක් ජනතාව ගත කරන දුකෙන් මුදවා ගන්නා සැමට සෞභාග්‍ය ලැබෙන සැමට සංවර්ධනය උදා කරන නව යුගයක් දූෂණය වංචාව හොරකම තුරන් කරන යුගයක් පොදු ජනතාවට පරාර්ථකාමීව සේවයක් කරන යුගයක් ඒ යුගය නියත වශයෙන්ම එළමෙන සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණයක් සමග පොදු ජනතාවගේ ශක්තිය තුලින් ඔබගේ හයිය තුලින් ලක්ෂ 220ක් ජනතාව දිනවන ගමන සමගි ජන බලවේගය සමගි ජන සංධානය ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. රට ගොඩ ගන්න පුළුවන් එකම උගත් බුද්ධිමත් කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයටයි. අපේ කණ්ඩායම රට පළමුවට තබලා ශ්‍රී ලංකා ෆස්ට් කියන ප්‍රතිපත්තිය තුළ සියලු දේ කැප කරලා මේ රටේ පොදු ජනතාව ශක්තිමත් කරවන පොදු ජනතාව ජීවත් කරවන ඒ වගේම රටේ නීතියට ගරු කරන අහිමිමුණු දේපල සම්පත හොරා කාපු සල්ලි ටික නැවතත් වරක් මේ රටට ලබා ගන්න අද හැම සියලු දෙනා මෙහාට ඇවිල්ලා තියෙනවා. බස් වලින් එනවා, වෑන් වලින් එනවා. දැන් ඔයගොල්ලෝ කෑම කනවා. ඇයි? එතන ඉන්ධන පෝලින් තියෙන රටකද ඉන්ධන පෝලින් නැහැ. ආහාර පෝලින් තියෙන රටක ආහාර පෝලින් නැහැ. බේත් පෝලින් තියෙන රටක බේත් පෝලින් නැහැ. දැන් අපේ සල්ලි තියෙනවා. දැන් සාහන තියෙනවා. ජීවත් වෙන්න පුළුවන් ඒත් ප්‍රශ්න තියෙනවා සමහර ණය ගන්න තියෙනවා කඩිය මැදි සමහර විට අමාරුවෙන් ජීවත් වෙන්නේ මම දන්නවා ඒක ඒ ගැන මම කනගාටු වෙනවා ඒ ගැන මම තරහ වෙනවා මේ කරපු අයට මම තරහයි මේ රටේ දේශපාලන නායකයෝ බැලලා ගියා මේක වැඩි වෙන්න ඉඩ දුන්නා කවුරුත් අත ගැහුවේ නැහැ මේක අඩු කරන්න අද මේක අරගෙන අපි වැඩ කටයුතු කරලා තියෙනවා සාමාන්‍ය තත්ත්වයක් ඇති කරලා දෙනවා බංකොල තුනක් සමෘද්ධි වෙනුවට අස්මැක්කම දුන්නා තුන්ගුණය ලක්ෂ 18 වෙනුවට ලක්ෂ 24 කට දෙනවා හාල් කිලෝ 10 දුන්නා දෙපාර මේ බංකොල තාණ්ඩුව කිව්වා ඉඩම් ආයිතිය උරුම දෙනවා දැන් ලක්ෂ 20කට කාටවත් දෙන්න බැරි වුණා ලක්ෂ 2ක් දෙනවා මම වැඩ කළා අපි දැන් රුපියල් 10000කින් ජනවාරි මාසේ පඩි වැඩි කළ රජයේ සේවකයන්. ඊළඟ ජනවාරි තව 10000ක් 15000කින් වැඩ කරනවා. මධ්‍යම පන්තියේ බදු බර අපි අඩු කරන්න යනවා. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපේ රට වෙනස් කිරීමේ මැතිවරණය පැවැත්වෙනවා. ජාතික ජන බලවේගය අපි විශ්වාස කරනවා. මේ දීර්ඝ කාලයක් අපේ රට විනාශයට පත්වන ලද, අපේ රටේ ආර්ථිකය කඩාවැටෙන ලද, ජනතාව දුකෙන් පීඩාවට හිරන ලද මේ ආණ්ඩු මේ පාලකයන් පළවැහැරලා ජනතාවාදී පාලනයක් අපිට ගොඩනගන්න පුළුවන්. විශේෂයෙන්ම ජාතික ජන බලවේගය මේ මැතිවරණ ව්‍යාපාරයට සූදානම් වුණේ කල තියලා. අපි විවිධ බලවේග සංවිධානය කරලා මේ වන විට ශක්තිමත්ම දේශපාලන බලවේගය අපි ගොඩනගලා තිබෙනවා. අපේ සම්මුතිය තිබෙන්නේ, අපේ ගිවිසුම තිබෙන්නේ මේ රටේ ජනතාවත් එක්ක. හැබැයි ඔබ දකිනවා මේ දවස්වල තවත් ගිවිසුම් විශාල ප්‍රමාණයක් අත්සන් කරන බව. ඒ ගිවිසුම් ජනතාව සමග ගිවිසුම් නොවේ. ඒ පක්ෂවලට mantri දුර කොච්චර ලැබෙනවද, අපේක්ෂකයන් කොච්චර ලැබෙනවද, අමාත්‍ය දුර කොච්චර ලැබෙනවද, ආසන සංවිධායක දුර කොච්චර ලැබෙනවද කියන ගිවිසුම් අපි දැන් දකිනවා. ඒ වගේම මීට මාස කීපයකට පෙර සතුරු කඳවුරු වල සිටපු කණ්ඩායම් එකිනෙකාට එරෙහිව දේශපාලන මත වගේම අවලාදවල හිටපු කණ්ඩායම් දැන් දිනපතා එකම එක වේදිකාවට නැගෙමින් තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ ආරක්ෂක වෙනුවෙන් පෙනී සිටිය කෙනායයි ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීම සඳහා පෙනී හිටපු කීප අයයි එක වේදිකාවට නැගිනවා. ඒ වගේම මහජනයාගේ දීපල හොරකම් කරපු අයයි මහජනගේ දීපල හොරකම් කරනට දඬුවම් දෙනවා කීප අයයි එක වේදිකාවට නැගිනවා. පවුල් බලයක් තමයි තිබෙන්නේ. මේ පවුල් බලය විනාශ කළ යුතු කියලා කෑ ගහපු අයයි ස්වාධීන දේශපාලන කපේ රටේ තුල තහවුරු වීතු කියලා කතා කරපු අයයි එක වේදිකාවට නගිනවා. ඒ නිසා ගොඩක් ඈතට යන්න ඕනේ නැ මේ සති දෙක තුන ඇතුළත අපේ රටේ සිද්ධ වෙන දේශපාලනී පෙර ලිප්‍රියහ බැලුවත් ආණ්ඩු මේ දේශපාලනේ වෙනස් කළ යුතු කියලා සියලු ජනතාවට තේරෙනවා. ඒ නිසා ජාතික ජන බලවේගය මේ රට ගොඩනගනවා විතරක් නෙවෙයි මේ රටේ නීතිය සහ විධාන ආධිපත්‍ය තහවුරු කරන පමණක් නෙවෙයි මේ රට ලෝකයේ ඉදිරිපිට ඉතාමත් කීර්තිමත් රාජ්‍ය බවට පත් කරන පමණක් නෙවෙයි. අපේ රටේ මේ එහෙට මෙහෙට පණින ගෙඹි දේශපාලනේ අවසානයේ තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. මේ රටේ කවර හෝ පුරවැසියෙක් අපේක්ෂා කරනවද? මෙවැනි පන්නේ දේශපාලන
එකිනෙකාට එරෙහිව අවි අමෝරාගෙන වගේ කෑ ගහපු මුරදීපු අය වෙනස් දේශපාලක කඳුළු ඉන්නව අය කියන පෙන්නපු අය මේ එකට එකතුලා කරන මේ විගඩම නතර කළ යුතු නැද්ද? ඒ නිසා අපි හිතනවා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය මේ රට විශාල වෙනසකට පරිවර්තන කරන ජයග්‍රහණය මේ රටේ ජනතාව දශක ගණනාවක් අවස්ථිති පුල පුලා බලා හිටි ප්‍රාර්ථනා කරලද නව පාලනය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා පසුව මේ රටේ ගොඩනගනවා ඒ පිළිබඳ අපේ සහතිකයක් තිබෙනවා මේ තමයි ජාතික ජන බලවේගයේ ජයග්‍රහයි ඡන්දය මේ තමයි මේ රටේ ජනතාව දිනන ඡන්දය මේක තමයි මේ රට විනාශ කරන ඡන්දය මේක තමයි අපේ රට අලුත් දිශාවකට කැඳවගෙන යන ඡන්දය මේක තමයි අපේ රට පුනරුදයක් කරා කැඳවගෙන යන ඡන්දය ඔබට වචනයක් දෙන්න පුළුවන්ද ඔබතුමා මාධ්‍යයට ඇවිල්ලා ෆයිල් වගේ අපේනලා කිව්වා මේගොල්ලෝ ඔක්කොම මේම තියනවා අත්තරංගුඩු ගන්නද ඔබතුමාගේ අනිවාර්යයෙන් ඒ නිසා තමයි මේ එකිනෙකාට වෙනස් සීටප කණ්ඩායම එක වේදිකාවට ගොඩනගන්නේ මොකද අපිට වඩා වුන් දන්න ඔවුන්ගේ අපරාධ ගැන අපිට වඩා වුන් දන්න ඔවුන්ගේ වංචා දූෂණ ගැන අපට වඩා වුන් දන්න ඔය එක්රස් කරගෙන තියෙන නීති විරෝධී ධනෙ පිළිබඳ ඒ නිසා ඒ කණ්ඩායම වල තමන්ගේ වංචා දූෂණ අපරාධ ආරක්ෂා කරගෙන වෙනුවෙන් එක කඳවුරකට ගින්ද සිදු වී තිබෙනවා ජාතික ජන බලවේගයට විරුද්ධව එක පෙළ ගැස්මකට ඉඳ සිදු වී තිබෙනවා ඒකෙන් පෙන්වන්න කරන්නේ කුමක් එම අපරාධ කරුවන් දූෂිතයන් තමන්ගේ ආරක්ෂාව සඳහා විවිධ කඳවුරු වලට එකතු වෙන බව. එනිසා සහතිකයි දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ජනතාවට උවමනාවක් තිබුණා. මේ වංචා දූෂණ පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වලා හොරාකන්නද දීපල රාජ්‍යයට නැවත පවර ගන්නත් වංචනිකන දඬුවම් දෙන්න. අපි මේ වැඩේ කරනවා. අපිට කිසි කෙනෙක්ගේ පෞද්ගලික පරිගැනීම කිසි කෙනෙක්ගේ පෞද්ගලික අරෝවක් අපිට නැහැ. හැබැයි අපිට තියෙනවා මේ රටේ යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. අන්නේ යුක්තිය ඉටු කිරීම වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පවර ගන්නවා.